සීතල මැතිවරණය අලුත් ආණ්ඩුවටත් බර චෝදනාවක්. හොර බොරු නැති බව කියන ටිල්වින් මනාප නිසා නැවත නැවත ඇවිලේ. විභාග ආයතනයේ බහිරවයෙක්. ලොකු රැලි නෑ, සල්ලිත් නෑ. හරිනිගෙන් රනිල්ට තවත් ෂොට් එකක්. මුං ඔක්කොම යාළුවෝ මල්ලි රංජන්ගේ නෙවෙලු. Keshal Jayasingha Anka Pahin Cylinder Lakunin Kolamba District The Leader Desheta Maga Kiyana Pravruthi Pelagasma සීතල මැතිවරණය අමරිකාවේ ජනාධීපතිවරණය ගැන ලංකාවේ මිනිස්සුන්ට තිබ උනන්දුවවත් ලංකාවේ ඡන්දය සම්බන්ධව ශ්‍රී ලංකාවේ මිනිස්සු අතර නැහැ කියලා තමයි මේ වෙනකොට පේන්න තියෙන්නේ. එහෙම තත්ත්වයක් ඇතුළෙත් මහා මැතිවරණයට තියෙන තව දින කිහිපයක් විතරයි. මේ සීතල ගතිය ගැන සමහර දේශපාලන විශ්ලේෂක සයි සුද්ධවිය දකින්නේ ඒක හොඳ ප්‍රවණතාවයක් විදිහට. මොකද වෙනද වගේ මරා ගැනිලි රණ්ඩු සරුවල් නැහැ, අතිශයින්ම සාමකාමී. හරියට යුරෝපයේ ඡන්දයක් වගේ. ඔය ගැන අදහස් දක්වන සමහරු ඒකටත් ලකුණු මාලිමා ආණ්ඩුවට උණුසුම නැති මැතිවරණය ගැන හිටපු මැකෝගෙන් වෙනස් කතාවක්. ඒ කොහොම වුණත් ඔය විදිහට ඡන්ද උණුසුමක් නැති එක හිටපු මැතිවරණ කොමසාරිස් දකින්නේ වෙනම විදිහකට. මහා මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද අඩුවීමේ අවදානමක් ගැන හිටපු මැකෝ සැකපල කරනවා. මෙවර මැතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීම අවම වීම වැළැක්වීම සඳහා සියලු දේශපාලන පක්ෂ උත්සාහ ගත යුතු බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය කියන්නේ. මහා මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය අඩුව හොත් එය යහපත් තත්වයක් නොවන බව හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා කියා තිබුණා. අලුත් ආණ්ඩුවටත් බර චෝදනාවක්. රාජපක්ෂ ආණ්ඩු කාලේ වගේම චන්ද්‍රිකා රනිල් මෛත්‍රී ආණ්ඩු කාලෙත් බරපතල වංචා දූෂණ සිදු වුණා කියන එක රහසක් නෙවෙයි. අරගලයකට පස්සේ මිනිස්සු අනුර ජනාධිපති කරලා පෙන්වුවේ ඒ ගැන සමාජය ඇතුළේ තියෙන විරෝධය. ඇත්තම කිව්වොත් අනුරලා බලය ගත්තේ ඔය වංචා දූෂණ ගැන කියාගෙන. ඔන්න දැන් අනුරලාගේ ආණ්ඩුවටත් චෝදනාවක් එල්ල වෙමින් තියෙනවා. ඩේලි FT එකේ පළවෙලා තියෙන ඒ සම්බන්ධ නිවුස් එක ගැන සමාජ මාධ්‍යවල ලොකු හාහුවක් යනවා. ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් හැදීමේ ගෝඨා ව්‍යාපෘතිය හොර මගඩියක්. කොමිස්සියට 30ක් අදාළ හිඟමුදල් ගෙවීමට වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ නිවැරදි විගණනයකින් තොරව රුපියල් බිලියන 20ක් අනුමත කරලා. මේ ඉක්මනට පොහොට්ටු මාලිමාවට රිංගලාද? එහෙම කියලා ශ්‍රී ලක්තිලකයාගේ Facebook wall එකේ සරහනක් දාලා. ඔය කියන විදිහට ගෝඨාභය රාජපක්ෂ රජයේ සමයේදී සිදු වූ මහපරිමාණ කොමිස් ව්‍යාපෘතියක් වූයේ කිලෝමීටර් ලක්ෂයක් ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනයේ වැඩසටහන. මෙම කොන්ත්‍රාත්තු ලබා දුන්නේ ආසනයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීලාගේ අනුමැතිය යටතේ ඔහුගේ හිතවතෙකුට. අත්‍යකාරම් මුදලින් මුළු කොන්ත්‍රාත්තුවේ වටිනාකමින් 30ක කොමිස් එකක් ලබාගත කතාවක් තමයි දවස්වල ජවිපේ කට්ටිය කිව්වේ. මෙම හිඟමුදල් ගෙවන්න තීරණය කරලා තියෙන මාර්ග සංවර්ධන අධිකාරිය 2024ට වෙන් කරලා පාවිච්චි නොකරපු රුපියල් බිලියන 2ක මුදලක්. හදිසියේ මෙවැනි විශාල මුදලක් ගෙවීමට තීන්දුව කිරීම ගැටලු සහගතයි කියලායි සමහරු කියන්නේ. කොන්ත්‍රාත් ගෙවන්න මෙච්චර හදිසි ඇයි? පොහොට්ටුවේ කොන්ත්‍රාත් කල්ලි මාලිමාව ඇතුළටත් රිංගලාද? ඔය කියන කතාව ශිරාල්ල අහන්නේ ඒක නිසා. පහුගිය වසර දෙකක කාලය තුළදී රනිල් පවා මෙම හිඟ කොන්ත්‍රාත් මුදල් ගෙවලා නැහැ. අනිත් කාරණේ මහා මාර්ග සංවර්ධනය සඳහා වෙන් කර තිබූ රුපියල් බිලියන 20 වසර අග වෙන තෙක් කිසිම ව්‍යාපෘතියකට නොගෙවා සගවා තිබුවේ ඇයි? එහෙම තියෙද්දි පොහොට්ටුවේ කොන්ත්‍රාත්කාරයින් හිඟ මුදල් ගෙවන්න මෙච්චර හදිසි වුණේ ඇයි කියලා මාලිමාවට උදව් කරපු සමහරුන්ටත් සැකේ මතුවෙලා. හැමදේම 14 වෙනිදාන් පස්සේ කරන්නත් කිය කියා මේ වගේ පොඩි කාරණයකටත් උත්තර දෙන්න කල් ගත්තොත් 14 මාලිමාවේ ප්‍රතිඵලයටත් ඒක බලපාන්න පුළුවන් කියලා ඒ උදවිය කියන්නේ. මේ මුදලෙන් දැනට ලංකාවේ අබලන් වී ඇති පාරවල් ටික හැදුවා නම් ලකුණු වැටෙන්නේ මාලිමාවට කියලාත් සමහරු කියන. හොර බොරු නැති බව කියන ටිල්වේ ජාතික ජන බලවේගයේ කිසි විටක ජනතාවට බොරු කියා නැතයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියනවා. ජයපේ මහලේකම් එහෙව් කතාවක් කියලා තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් වෙන්නප්පු ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. ඒගොල්ලෝ කියනවනේ දැන් අපි බොරු කියලා බලය ගත්තා කියලා අපි කිසි බොරුවක් කරලා නැහැ. අපි ඒගොල්ලන්ට අභියෝග කරනවා අපි ජනතාවට කිව්ව එක බොරුවක් පෙන්වන්න මොකක්ද කියලා ටිල්වින් කියනවා. අටපොන ජනාධිපති ආණ්ඩුව නටවන්නේ ඇයි? ටිල්ලුන් එහෙම කියද ජනතාවට දුන් පොරොන්දු කන්ද ඉටු කරන සැලසුම වහරට හෙළි කරන්න කියලා අටපොන ජනාධිපති රනිල් නවවන ජනාධිපති අනුරලාට කියනවා. සිල්ලර දේශපාලන කතා කියවමින් කාලයක හදමන්නේ නැතිව මැතිවරණ වේදිකාවේදී ජනතාවට දුන් පොරොන්දු කන්ද ඉටු කරන සැලසුම වහරට හෙළි කරන්න කියලා රනිල් කියලා තිබුණේ 6 වෙනිදා බියගම දෙල්ගොඩ පැවති රුවන් විජේවර්ධනලාගේ රැස්වීමකදී. පාර්ලිමේන්තු මැතිවරණයට කවුරුවත් නොදන්නා සැඟවුණු අමුත්තන් ඉදිරිපත් කරමින් මාලිමාව ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර
ජාත්‍යන්තරවාදී අයිතිය නැති කරන්නට උත්සාහ කරමින් ඉන්නවා කියලත් රනිල් කියනවා. මාලිමා ආණ්ඩුවත් එක්ක පැටලෙන රනිල් සෑහෙන ට්‍රයි එකක් දෙමින් ඉන්නවා. ඒකයාගේ දේශපාලන උපක්‍රමයක්. වැඩේ කියන්නේ මාලිමාවේ ලොක්ක රනිල් කියන කතාව එක්ක පැටලෙනවා. රනිල්ට ඕන දේ ලාභෙටම සිද්ධ වෙනවා. වත්මන් ජනාධිපති අනුරාධ දිසානායක අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ඔවුන්ගේ ප්‍රතිපත්තියද නැත්නම් පුළුවන් ශ්‍රී ලංකා යන තමන්ගේ ප්‍රතිපත්තියද ඇයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අහනවා. අමාරුම නම් 100ගෙන් අහගන්න. රනිල්ගෙන් අමුතු විදිහක ඉන්දියාක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වර්තමාන ආණ්ඩුව එකඟ වී ඇත්තේ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට බවද වික්‍රමසිංහ කියනවා. මේ අය මේක දැනගෙන හිටියනම් මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔවුන් කටයුතු කළ යුතුයි. දන්නේ නැත්තම් 100ගෙන් අහන්න. ඔව් කිව්වේ විනෝදයෙන්. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය පිළිගෙන තිබේදයි රටට පැහැදිලි කළ යුතුව ඇතැයි රනිල් කියලා තිබුණේ කොළඹදී පැවති නීතිඥ හමුවකදී. රනිල් නොසන්සුන් සජිත් සන්සුන්. රනිල් එහෙම ආණ්ඩුවත් එක්ක පැටලෙන්න හදද්දී සජිත් ටිකක් කල්වරමින් ඉන්න පාටක් තමයි පේන්න තියෙන්නේ. සජිත් පහුගිය හිරු ටීවී සලකුණේදී ඒ ගැන වැදගත් කාරණයක් කිව්වා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඔවින්දු කුරුකුල සූර්ය එයාගේ Facebook wall එකේ මෙහෙම සටහනක් පළ කරලා තියෙනවා ඒ ගැන. ප්‍රධානම දෙයක් තමයි සජිත්ගේ රනිල්ගේ ඡන්ද එකතු කළාම අනුරට වැඩි කියන තර්කයට දීපු උත්තරේ. ඒ කියන්නේ අනුරට වඩා විපක්ෂයේ ඡන්ද වැඩි කියන එකට සජිත් කිව්වා නෑ, ඒ තර්කේ වැරදි. අනුරත් මාත් දෙන්නම සටන් කළේ රනිල්ගේ පැවති පාලනයට විරුද්ධව. ඒ නිසා මට ලැබුණ ඡන්ද අනුරට විරුද්ධව කියලා කියන්න බෑ. ඒ නිසා අපිට රනිල් එක්ක එකතු වෙලා අනුරට විරුද්ධව සටන් කිරීමේ හැකියාවක් නැහැ කියලා සජිත් කියනවා. ඒක ඇත්තනේ. ඒ කිව්ව විදිහට සජිත්ට වගේම අනුරටත් වැටිලා තියෙන්නේ රනිල්ට විරුද්ධ ඡන්ද. ඒ නිසා රනිලුත් එක්ක එකතු වෙලා අනුරට ගහන්නේ මොලේ අමාරුවටද වගේ කතාවක් තමයි සජිත් කියන්නේ. ගේම ඉල්ලන්න සජිත්ට ඇතුලෙන් බලපෑම්. වත්මන් ආණ්ඩුවත් එක්ක ගැටුමකට නොගිහින් පහුගිය දවස්වල ෂේප් පාරක් දාගෙන හිටපු සජිතුත් ඔන්න හීනියට ගේමක් ඉල්ලන තැනට ඇවිල්ලා ආරංචි විදිහට ඒකට හේතු වෙලා තියෙන්නේ සජ්ජබ සන්ධානයේ ලොක්කෙක්ගෙන් ඇති වෙලා තියෙන ප්‍රචෝයක. ඔබතුමා කටවහගෙන ඉන්න එපා. දැන් රනිල් හැසිරෙන්නේ හරියට විපක්ෂ නායකයා වගේ. ඔහොම හිටියොත් මෙදා සැර විපක්ෂ නායකකම නැති වෙනවා. සමහර සජ්ජබ ලොක්ක සජිත්ට එහෙම කියනවා කියලා තාරංචි. ඔන්න දැන් සජිත් ආයෙත් ටිකෙන් ටික කට අරින්න පටන් අරගෙන. වේදිකාවක් පාසා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් ජනාධිපතිවරයාට නොහැකි වුවද සමගි ජන බලවේගේ පොරොන්දු කඩ නොකරන බව සජිත් ප්‍රේමදාස කියනවා. සජිත් එහෙව කතාවක් කියලා තිබුණේ කොළොන්නාවේ පැවති ජන හමුවකදී. විජිතගෙන් සැර උත්තර. රනිල් සජිත්ලෝ කියන කතාවලට කැබිනට් ප්‍රකාශක විජිත සැර උත්තරයක් දීලා තිබුණා. රජය ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අපහසුත්ව ඇති බවට විපක්ෂය ඇතැම් දේශපාලනඥයන් චෝදනා කළත් ආණ්ඩුව මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ වසර පහකින් නිම කිරීමට බවත් සජිත් ප්‍රේමදාස වැනි විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් කියන පරිදි සති පහක් ඇතුළත ඉටු කළ නොහැකි බවත් විජිත කියනවා. මනාප නිසා නැවත නැවත ඇවිලේ මෙදා මහචන්දේ පක්ෂ අතරේ මත ගැටුම් අඩු වුණාට මොකද පක්ෂවල අභ්‍යන්තර මනාප කේස් එක නැගලම යනවා. ජනාධිපති සටන ජයගත් පක්ෂය හැර අනෙක් සියලුම පක්ෂවල මේ මනාප සටන දැන් එළියට පැනලා. ඔය ගැන දේශීය දාතික පත්‍රයේ ගොසිප් කොළමේ මෙහෙම කතාවකුත් තිබුණා. පහුගිය කාලේ බලවත් තනතුරු දැරූ පක්ෂයක ඉහළ තැන්වලින් තමන්ට හිතවත් අපේක්ෂකයෝ දෙතුන් දෙනෙක් වෙනුවෙන් රහසිගතව ප්‍රචාර කටයුතු කරන්න පටන් අරන්ලු. ඒ හින්දා උල්ලෙච්චෙම පක්ෂයේ සෙසු අපේක්ෂකයෝ අර අපේක්ෂකයින්ට විරුද්ධව යටින් යම් යම් සෙල්ලම් දාන්න පටන් අරන් කියලා තතුදත් අය කියනවා. ඒ වගේම අලුතින් නැගියන තවත් පක්ෂයක බස්නාහිර පළාතේ එක්තරා දිසාවක නායකත්ව දරන මහත්තයාට එතන සෙසු අපේක්ෂකයින්ගේ සහාය ලැබෙන්නේ දියාරු විදිහටලු. එනිසා දැන් අපේක්ෂක කට්ටිය හැමෝම තනිතනව මනාප සටනට බහැලා කියලායි ආරංචි. විභාග ආයතනයේ බහිරවේ රටේ විභාගවලට වග කියන ලොකුම ආයතනයක ඉහළ තනතුරකට බලෙන්ම වගේ සෙට් වෙච්ච එක්තරා බහිරව පොරක් එතන නන්දන වින්දන වැඩසටහනක් පටන් අරන් කියලායි ආරංචි. ඒ තනතුරට එතනත්ත සුදුසු නැති නිසා ආණ්ඩු ඉහළම කොමිසමකින් මෙතෙන්ට සුදුසු නොවන මහත්තෙක් පත් කළාලු. ඒත් බලෙන් වගේ තනතුරට සෙට් වෙච්ච එතනත්ත ආණ්ඩුවේ රාජ්‍ය සේවයේ ඉහළම කොමිසමෙන් පත් කරපු නොවන මහත්තයාට වැඩ බාර නොදී මම කොමසාරිස් වගේ ඉන්නවලු. එතන පුදුම වැඩේ කියන්නේ ඔය ආයතනයේ ඉන්න ලොකුම ජෙනරාල් උන්නහෙලත් මෙතෙන්දී සද්දේ වහලා ඉන්න එකලු. එනිසා ළඟදිම මේ අවනඩුව අලුත් ආණ්ඩුවේ ඉහළම තැනකට පැමිණිලි කරන්න ඔය දෙපාර්තමේන්තුවේ පිටසක් සූදානම් වෙන බව තමයි ආරංචි. ලොකු රැලි නෑ, සල්ලිත් නෑ. රනිල්ගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වගේම සජිත්ගේ සමගි ජන බලවේගයත් මෙවර විශාල ජන රැලි එකක්වත් සංවිධානය කරලා නෑ. මොකද ජනාධිපතිවරණේ කරලා දෙගොල්ලම නට්ටම් වෙලා දැන් කිසිම ව්‍යාපාරිකයෙක් ඡන්ද කැම්පේන් වලට සල්ලි දෙන්නේ නැල්ලු. ඒ නිසා මිලියන 10ක් 15ක් වියදම් කරගෙන රැස්වීමක් කරන්න ඒ පක්ෂ දෙකටම හයියක් නැල්ලු. ඒ විතරක් නෙමෙයි තවත් විශේෂ හේතුවක් තියෙනවලු. ලොක්කන්ට පැත්ත පළාත එන්න එපා කියලා දිස්ත්‍රික් අපේක්ෂකයෝ කියන්න පටන් අරනලු. ඔය ලොක්කවම ලොකු රැස්වීමක් කරන ලක්ෂ ගාණක් වියදම් වෙනවා. එන්නෙත් නිකන් නෙවෙයිනේ ආරක්ෂකයෝ වන්දි බට්ටෝ පිරිවරාගෙන යාලට කන්න බොන්න දෙන්න තවත් ගාණක් වියදම් වෙනවා. ඒ සේරටම වඩා නිකරුණේ කාලේ වැය වෙනවා. ඒ වෙලාවේ ඔය කැනසින් පාරක් දාගෙන මනාප කීයක් හරි හොයාගන්න පුළුවන්. ඒ නිසා අපි ලොක්කන්ට එන්න එපා කිව්වා. සමහර දිස්ත්‍රික් නායකයෝ කියන්නේ එහෙම. ඒ කොහොමවත් රටබටේ යන්නේ නැතුව එක වීඩියෝ එකකින් පාක්ෂිකයින්ට කතා කරලා ඡන්ද වැඩේ ඉවර කරන්න රනිල් තීරණය කරලා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ලබන සෙනසුරාදා පස්වරුවේ වීඩියෝ
තාක්ෂණයේ ඔස්සේ රට පුරා සියලුම මැතිවරණ කොට්ටාෂවල විසිර සිටින සිය පාක්ෂිකයින් ඇමතීමට නියමිත බව වාර්තා වෙනවා. සෑම මැතිවරණ කොට්ටාෂයකම ස්ථාන තුනක් තෝරාගෙන රනිල් වික්‍රමසිංහගේ කතාව විකාශය කිරීමට සැලසුම් කරලා. රනිල් වික්‍රමසිංහ සමග මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනද එදිනට පාක්ෂිකයින් අමතනු ඇතැයි වාර්තා වෙනවා. ඔය ආරංචි වල හැටියට සාගල වගේම එයාගේ පාසල මිත්‍රයා දිනේෂ් අයත් පාර්ලිමේන්තුවට ගේන්න රනිල් මාර ට්‍රයි එකක් දෙන පාටක් තමයි පේන්න තියෙන්නේ. හරිනිගෙන් රනිල්ට තවත් ෂොට් එකක්. මේ දවස්වල හරිනිගේ රනිල්ගේ ගැටුමක් සෑහෙන ඇවිලිලා තියෙනවා. එහෙම ගැටුමක් තිබුණත් ඒ දෙන්න අඳුරින් ඥාතීන් කියලාත් කතාබහක් යනවා. කොහොම හරි පහුගියදා හරිනි රනිල්ට වහෙන් ගොරෝ ෂොට් එකක් දීලා තිබුණා. මේ රටේ අය හිතාගෙන හිටිය හැමදාම රටේ ජනාධිපති වෙන්න පුළුවන් කොළඹ රාජකීය විද්‍යාලයට ගියායට විතරයි කියලා. නමුත් මෙවර ජනාධිපතිවරණයෙන් තවත් එකම විද්‍යාලය කෙනෙක්ට ජනාධිපති වෙන්නට හැකි වූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර ඊයේ පැවති පෙර පාසල් ගුරු හමුවකට එක් වෙමින්. රනිල් රාජකීයේ නිසා හරිනි මේ ෂොට් එක දුන්නේ රනිල්ට කියලා තමයි ගොඩක් අය කියන්නේ. මුං ඔක්කොම යාළුවෝ මල්ලි රංජන් කිනේ වේලු. මුං ඔක්කොම යාළුවෝ මල්ලි යන පෝස්ටර් ව්‍යාපාරය සහ Taman අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ සිය නිල සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමින්. කොළඹ නගරයේ මැතිවරණ පෝස්ටර් ගසා තිබු ස්ථාන කිහිපයක මුං ඔක්කොම යාළුවෝ මල්ලි යනුවෙන් පෝස්ටරයක් කලවා තිබුණා. ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල කතාබහක් නිර්මාණය වී තිබු බව සඳහන්. මෙම පෝස්ටර් ව්‍යාපාරය තම පක්ෂය විසින් කළ බවට එම මාධ්‍ය තුල මතයක් උරනගෙමින් පවතින බව නිරීක්ෂණය වූ බවද එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පෙන්වා දෙනවා. මුං ඔක්කොම යාළුවෝ මල්ලි කියන ප්‍රකාශය රංජන්ගේ ප්‍රසිද්ධ කතාවක්. හැබැයි දැන් නම් සමහරු කියන්නේ රංජනොත් උන්ගේ යාළුවෙක් කියලා. එහෙනම් අදට ඔච්චරයි. ආයෙමත් සුපුරුදු විදියට හෙටත් මොන ගහෙමු. කේශාල් ජයසිංහ අංක 5 සිලින්ඩරය ලකුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට.